කොච්චර වටිනවද දැන් මසුරු මල තියන මේ වගේ කෙනෙක් දමණය කරන්න ලේසිද අපිට බෑනේ නමුත් ඒ අනුභවයේ ඍදි බලයෙන් දමණය කළා එහෙනම් මේ දුක්ඛ සත්‍ය ගැන අපි කතා කරේනේ දුක ගැන එතකොට ඇත්තටම මාර්ගඵල ලැබුණා නම් කියන්නේ නැහැ කියලා කිව්වි ඊතර මේ ස්වාමීන් වහන්සේ ලහසින් යන එක නතර කරන්නේ නැහැ ඒ කාලේ යනවා දැක්කද කරන් දෙන්නේ පෙන්වන්න යනෝ නෙවෙයිනේ යමන් යන්නත් වෙ ගමන පයින් යනකොට වෙලා යනවනේ අර කුරුල්ලෝගේ පියාඹල යනවා පහ වෙලා යනවා මියාසින් දැකලා නැහනේ අර වලාකුළු අතර හිටගෙන යනවා මෙහෙම අර ගමන් කරනවා ඒක තමයි ඉරිදිපලේ ඒක කසින භාවනා වඩලා ඒකෙන් තමයි වශී කරගන්න ඕන ඉතින් අදත් ශක්තිය තියෙනවා නම් පුළුවන් එහෙනම් ධාන අභිඥා බල උපදවන්නට බැරි නෑ විදර්ශනා ඥාන ආදී උපදවන්න අපිට පුළුවන් ඉතින් ඒ ටික අපි කරගන්නට ඕනේ මොකද මේක පිහිට පිණිස අපිට පවතින අපේ මාර්ගයට දැන් ධානයෙම සමහර අය කියන එපා කියලා ඇයි ඒකේ සුවය ගැන දන්නේ නැති නිසා දැන් නිරෝධය සම්මාදින්න පුළුවන් කමක් නැහැ අස්සමබති නැත්තම් සුස්ක විදර්ශක රහතනවල ඉන්නවා නැත්තේ නෑ එහෙම වෙනවා සමහර ප්‍රාර්ථනා නිසා එතෙන්දි වෙන්නේ සාමාන්‍ය විදිහට ඉන්නවා මුකුත් අර බලයක් නෑ ළඟට ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ අතෙන්ද සම්බන්ධයි ඉපදුන නිසා දැන් ළඩ වෙනකොට දුකයි වයසට යද්දිත් දුකයි ළඟ මරණය කන්දානම් වේදෝ කලේබරස්ස නික්කේපෝ අයං උච්චති මරණ ස්කන්ධ බැහැර කර දැමීම මේ කය හැර යාම තමයි මරණය කවුද හැර යන්නේ කය සිත විඥානේ මේ හැරදමා යනවා ඒ හැරදමා යාම තමයි මරණය කියලා කියන්නේ එහෙනම් මරණය දුක්ඛයක් ඉපදීම දුකයි දැන් ළඩවීම දුකයි වයසට යාම දුකයි මරණය දුකයි දුකයි කියන්නේ මරණය ගැන අපි ටිකක් හිතමුකෝ මැරෙන වෙලාවක් ගැන කවුරු හරි හදිසි අනතුරක් වෙලා ඔළුව පෙල්ලලේ යන කෙනෙක් ඉන්නවා පණ ඇදලා නේද මැරෙන්නේ අමාරුයි ඒ මැරෙන එකට සුවසේ පණ යනවා ගොඩක් කරලා සුවසේ යන්නේ හරි අමාරුයි යන්නේ සමහර අය කියන නිින්දෙදිම ගිහිල්ලා දැක්කේ නැහනේ යන්නේට අපිත් නිදිනේ අපි නිදි නිසා අපිට පේනුන්නේ නැහැ ඒ නිසා අපි දන්නේ නැහැ නැත්තම් බොහොම දුකසේ තමයි මේ ජීවිතය අපි හැමෝම අවසන් වෙන්නේ ඔය අනාථපිණ්ඩික සෘතුමා පවා කියනවනේ කැත්තකින් බඩ කපනවා වගේ හිස වෙලුම් දාලා වගේ රිදෙනවා අමාරු දහම්පදයක් කියන්නේ කියන දුක නැති වෙන්නේ සාරිපුත්‍රයන් වහන්සේ ගැඹුරු ධර්මයක් එදා දේශනා කරන අනනව එතකොට ඇයි ස්වාමීනි ඔබ වහන්සේලා මට මේ වගේ බණක් කිව්වේ නැත්තේ කලින් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ තියෙන ලස්සනට ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධ සුකුමාලයි රාජසුකුමාලයි කියලා හිතනවා මේ වෙහසන් හොඳ නැහැ කියලා සිටුතුමා අර ආදරය නිසා ගිහින් අහන්නේ ප්‍රශ්න කවදාවත් වැඳලා කියන ධර්මදේශනාව කහගෙන යනවා මිසක් මේ ප්‍රශ්න කරන්නේ ඒ මොකද ආදරය ශ්‍රද්ධාව නිසා හැබැයි අර අන්තිම දවසේ තමයි ගැඹුරු ධර්මයක් කියලා එතුමා සුගතිය යනවානේ දෙව්ලොව තුසිත දිව්‍ය භවනේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රය වශයෙන් ඉපදිලා පස්සේ දෙවරම් වේර බබලවාගෙන එනවා මේ ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ සඳ පිරිවරාගත් තරු වගේ සඳරුවන පිරිවරා ඉන්නකොට මට පුදුම විදිහේ සතුටක් දැනෙනවා. ඇයි මම මේ හදපු දෙවරම් වේරේ නේද භාග්‍යවතුන් වහන්සේ සඳරුවනක් පිරිවරා සිටින්නේ කියලා. ඒ ප්‍රීතිය පළ කරලා තියෙනවා. එතකොට පැහැදිලි වෙනවා මරණය ගැන මේ කිව්වේ. ඒතර ආර ශ්‍රාවකයා බව දැකලා දින මරණයේ දුකක් බව. ඉතින් පව කරපු කෙනෙක් කොච්චර දුකක් දැනන චොන්දසූකරික වගේ දවස් 7ක් ගේවටේ කෑගහ දිව්ව කියන ඌරෙක් වගේ ඌරා මරුව යම්සේද තමනුත් දිව්වයි වගේ ලේසි නෑ ඉතින් මරණයට ලං වෙච්ච වෙලාව කියන්නේ බොහොම තීරණාත්මක වෙලාවක් දැන් පණ ගියොත් කොහොම වේද දැන් බණ කියන ගමන් ස්වාමීන් වහන්සේගේ පණ යනවා චුත වෙනවා හොඳද නැද්ද ඉතා හොඳයි මොකද කුසල චේතනාවෙන් ඉන්න වෙලාව උන්වහන්සේ සුගතියට යනවා මේ බණ අහන උපාසක උපාසිකාවන්ගේ පණ යනවා බය වෙන්න එපා කොහොමත් කවදා හරි අනේකනේ හොඳ වෙලාවක ගියොත් හොඳයි දම්මදේව චාරිකා ගිහපු අම්මලගේ එහෙදි පණ යනවා හොඳයි මැරිච්ච කොන්දේ කියන නෙවෙයි කොහොමත් ඉතින් කොහේටියක් මැරෙන්නේ කන්නේ දම්මදේව ගිහිල්ලා මැරුණා කියන්නේ හැබැයි සාරි අත ගාන ගමන් ගියොත් නම් ඉවරයි ඒ සාරි චාරිකා වෙච්චනෝනේ වන්දනා චාරිකා වෙලා සාරි චාරිකා එතෙද්දි ගියොත් නම් ඉවර නමුත් වන්දනා වතරතුර මරණ සිදු වුණත් අන්න වාසනාවක් වශයෙන් අපි සලකන සුගතියට යනවා දැන් මේ ගමන නතර වෙන්නේ නැහැ අපිට ඕන විදියට ඒ හිනාන වීටි කියලා කර්ම සකස් නොවි තියෙන්නේ නැහැ. බණ කියා දිනානෝනේ gedara gihin hina wenawane.
ගෙදර ගිහින් ස්වාමි භාර්ය ඇසුරු පවත්නවනේ ළමයි ළමයි හුරුතල් කරනවනේ බඩු විකුණන කෙනෙක් නම් ඒ වට කතා කරලා වැඩි ලාභ ලබන්න ඕනනේ රැකියාවක් කරනවා ඒ වෙනුවෙන් හේසෙන්න ඕනේ එතකොට මේක නවත්තන්න බෑ හිතලා නවත්තන්න බෑ එක දෙයක් කරන්න බුණා 100න් වෙන දේ දකින්න පුළුවන් යෝනිසෝ මනසිකාරය දැන් මොකද වෙන්නේ නාම රූප දෙක පැවැත්මක් කතා කරනවා කියන හිත මුල්ුණා වායු ධාතුවේ කටෙල්ුණා ඇවිදිනවා කියන්නේ තේත් එහෙම ඔය සෑම ඉරියව්වම අපිට සිහි කරනවා කියන්නේ ඒ කියන්නේ තෝ මේ කරන එක බලන් ඉන්න එක නෙවෙයි අර අවබෝධයෙන් හිතනවා නාම රූප දෙකක් සත්‍යේ පුද්ගලෙක් නොව කියන සංඥා ඕක ආවෝ ජීවිතේ එන්නේ ගොඩක් අයට අමතක වෙන වැඩත් එක අමතක වෙනවා හිතන්නේ හිතුවොත් Taman diunu වෙනවා මාර්ගේ වැඩෙන එතකොට ඒ නිසා නිතරම ආවාද කරන්නේ සිහියෙන් දකින්න ඉරියව් සිහියෙන් දකින්න හැම පැවැත්මක්ම සිහියෙන් අපි දැක්කොත් අපිට පුළුවන් මේ සසරින් කවදා හරි එතර වෙන දැන් කියලා නම් කියන නෙවෙයි කවදා හරි කියලා කියමු අද වෙන්නත් පුළුවන් හෙට වෙන්නත් පුළුවන් මතු භවයක වෙන්න පුළුවන් කල්ප ලක්ෂයකින් වෙන්නත් කවදා හරි අන්තිමාත්මයේ සුවසේ අවබෝධ වෙන්න අපි මේ පවත්වන දේශනා අපි මේ ශ්‍රවණය කරන දහම අපි මේ වඩන භාවනාව අපිට මතුමත්තේ අනිවාර්යයෙන්ම හේතු වෙනවා ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ සියලු කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන නිසා එසේ ප්‍රාර්ථනා කරගම් ඉතින් මේ දේශනා ධර්මයේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා කියනවා තනිවම එතන තව දුක් කීපයක් තියෙනවා බලමු කායික දුක්ඛය මානසික දුක්ඛය කායික දුක්ඛය කියන්නේ අතපය කැපුණම ලෙඩ හැදුනම ඇති වෙන දුකනේ කොච්චර අධික වේදනාවක් ඇති වෙනවද දැන් සත්කම් කළා පපුව පැලුවම පපුව කීයටකින් පලනවා කිලයට හදවත සත්කම් කරන්නේ එහෙමයිනේ දැක්කත් අමාරු වෙන අපිට ඉතින් විඳින කෙනා කොහොම විඳිනවද ඒක සීයාවට පස්සේ බඩ පලනවනේ සමහර විට දුකයි එක උපාසිකාවගේ වයසයි ධර්මය ආපුගෙන එයා සත්කම් අතරයට සීයාව දොස්තර මහත්තයෝ අනිත්‍ය කියලා තමයි කියගාලා තියෙන්නේ මිය යනකොට කොහොම සිතකින් මැරෙන්නේ නැද අර වෙලාවෙ සිහි වුණා නම් අනිත්‍ය අමාරුම දනවනේ දැන් ඔය කැපුවට පස්සේ දනවා දැන් සමහරට මටත් මේ ජීවිතේ තාම අත්දැකීමක් නැහැ ලැබේ කවදරි නැහැ කියන්න බෑ ටිකක් අපි වයසට යනකොට අපිට මේව කපන්න කොටන්න වෙනවා නේ ඒකනේ වෙන්නේ අපි කොච්චර අකමැතුන අපි හිතන්නේ අපිට වෙයි කියලා නමුත් නොයෙක් රෝගාබාධ අපිට තැළඳි ආන්න දුක කායික දුක්ඛයයි මානසික දුක්ඛේ හිත වඩා අමාරු හිතට දුක් දැනෙනවා අහිමි වීමේ දුක් ධනෙර පාඩු වීම දේපල හානි මේව මානසික දුක් හිටෙන්නේ හිතින් හිතෙන්ද ළඟදී රත්තරම් බඩු ටිකක් නැති වෙලා එක අම්ම කෙනෙක් දායිකාවගේ ඔළුව අවුල් වුණා දාන දෙන්න ඊට පස්සේ කලින් දවස් සෝරුපෑන්න ඔක්කොම අරන් ගියා පස්සේ බෙහෙත් ගන්න යන්න වුණා බලන්න කොයිතරම් මේ මානසික දුක්ඛ ලැබෙනවද කියලා තමන්ට තියෙන දේ නැති වෙලා වුණ බලන්න කොච්චර අමාරුද කියලා ඇයි දහඩිය මහන්සියෙන් දුකසේ සපයා ගන්න දේව ඉතින් සසරේදී හොරකම් කරලා තිබුණමද ඔය වෙන්නේ නේ හොඳට දන් දීලා එහෙම හොරකම් නොකර හිටපු කෙනෙක්ට කවදාවත් ධනිය නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අදිෂ්ඨාන කරපු අවස්ථා අපි ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඔය භාග්‍යතුන් වහන්සේ නමකට මණිකක් පූජා කරලා රශ්මියට ඉන්න මුළු ඇඟට ඒ මණික එක මිනිස්සෙක් ගලවන් ගින් තියෙනවා. හිත දුකටපත් වෙලා තියෙන මේ සිටුවරයාගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආවාද කරලා එහෙනම් රජතුමා සිටුතුමා අදිෂ්ඨානයක් කරගන්න මගේ ධනිය මං අකමැත්තෙන් කාටවත් ගන්න බැරි වේවා කියලා. ජෝතිය සිටුතුමා ගන්න බෑ දැන් මේ සාසන නිවන්දක රහතන් වහන්සේ ජෝති රහතන් වහන්සේ අජාසත් කුමාර යනවනේ මාලිගය අල්ල ගන්න රාක්ෂය යක්ෂය පැනලා එලවනවා පස්සේ එනකොට බණ අහන කියනවා මේ රාකුසන්දාලා අපි එලවන්න මෙතන බණ අහනවා ඔබතුමාට කිසිම දෙයක් වැලි කැටයක්වත් මගේ අවසරෙන් තොරව ගන්න බෑ ඕන්න මේ මුදු පහක් තියන අදලා බලන්න කියනවා අතේ අදිනවා අදිනවා දාඩිය දාගෙන එන්නෙම නැහැ ඔන්න බලන්න මං කැමැත්තෙන් දෙනවා කියලා රෙද්දක් ගේන්න කියලා ඇල්ලුවා පහම වැටුණා කියවා මෙවැනි අධාර්මික රජවරු ඉන්න රාජ්‍ය රජගහනවර රාජ්‍ය මේ ජීවත් වෙලා නැහැ මම පැවිදි වෙනවා කියලා පැවිදි වෙලා අර මහා පුණ්‍යවන්ත ජෝතිය සිටුතුමා රහත් වුණා. එතන පෙන්වන්නේ මොකද්ද අර අදිෂ්ඨාන කරලා තිබුණ පින් කරලා එහෙම වෙන්න එපයි කියලා අකමැත්තෙන් ගන්න බැරි වෙන්න පිනක් කරලා පතන්. බුදුරජාණන් වහන්සේ පූජා කරන්න පැතුවේ ලැබුණා. ඒ වගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එහෙම පැතුමක් පතලා තියෙන සසරේ අන්න බාර දුගිය වෙලා මාස 3ක් බැලමෙවර කරනවා සිටුතුමාට බත් කන්න. මොන බද්ද රජතුම් ඒ සිටුතුමාගේ රන්තලියෙන් ඒ භෝජනය කන්න බැලමිහි කරා. දැන් බැලමිහි කරලා අර භෝජනේ ලැබිච්ච දවසේ වෙනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාත මෙතුමාට අනුග්‍රහ පිණිස මේ දුගියාට. එතකොට
ඒ පසේබුදුරේ මාසෙට දුටුපමණින් ගිහිලා අර තමන් හාහා පුරා කියලා මාස ගාන බැල මෙහෙ කරලා ලබාගත් සිටුතුමාගේ භෝජනේ පූජ කරනවා භාගයක් ආයි දෙනවා පිටිරි කරගන්න කියනවා අනුභව කරන්න කියලා වැඳලා ප්‍රාර්ථනා කරන සසරදී මට මේ පිනෙන් ඇයි දැන් දුකටපත් වෙලා ඉන්න වෙලාවක්නේ නැතේ කියන වචනේ අසන්තවත් නොලැබේවා කියලා ඒක එහෙම වුණා කිසි දවසක නැතේ කියන වචනේ ඇහුවේ නැහැ ඊට පස්සේ කුමාර කාලයේ කෙලි සෙල්ලම් කරන ඔට්ටු සෙල්ලම් කරනවා පෙරදුණු කෙනා කැවුම් දෙන්න ඕන දැන් ඉතින් අනුරුද්ධ කුමාරයා පෙරදුණාම අම්මට පණිවිඩ යවන අම්මේ කැවුම් එවන් අම්මට කැවුම් හදලම දෙපා වෙලා මේ ළමයා දන්නේ නැහැ නැතේ කියන එක කියලා වාජනයක් හොදලා වාජනයක් වහලා යවුවා නැති බව දැනගනිත්වා තාම දන්නේ නැහැ කියන වචනේ දිව්‍යව කල්පනා කර අද මේ අනුරුද්ධ කුමාරයා දැනගත්තොත් නැහැ කියන වචනේ අපේ හිස පැලනවා කියලා දෙවිවරු දිව්‍ය කැවුම් වලින් වාජන පිරෙව්වා දැන් ඉතින් මුළු පලාතම සුවඳම වුණා දිව්‍ය කැවුමේ ඒ අම්මා ගාවට ගිහින් අම්මා මට ආදරේ නැහැ ඇයි පුතේ ඇයි වෙනදා අම්මා මෙච්චර රස කැවුම් එවන්නේ නැත්තේ මට අම්මා දැනගත්ත වැඩි එදායින් පස්සේ කියනකොට කැවුම් එවන්න කියලා වාජනයක් හොදනවා හිස් වාජනේ වහලා යවනවා දෙවියෝ කැවුම් යවනවා ආනානි සංස බලේ නේද අන්තිමට පැවිදි වුණානේ මේ ගිහි ජීවිතේ දුක දන්නේ නැහැනේ අයියා මහානාම සාක්‍යයන් සාක්‍ය රජතුමා කුමාරය මල්ලි මහානද මම මහාන වෙනවද කොහොමද අයියා මහාන වෙන්න කියලා මල්ලිට බලුවන් කුමරුව දන්න දන්නද ඔය හාල් වෙන තැන ඔය එන්නේ මේ මේසෙ උඩ තියෙන අර මේකෙන් නේ වාජනෙන් එන්නේ ඇයි දැකලා තියෙන්නේ මේ බත් ගෙනාලා තිබුම් බත් ටික විතරයි දැකලා තියෙන්නේ හාල් දැකලා නැහැ එහෙමවත් දුකක් දන්නේ පස්සේ අයියා කියලා දෙනවා කුඹුරු හාන්න ඕන නීරවල් බඳින්න ඕන වපුරන්න ඕන කුරුල්ල වෙලවන්න ඕන ආ පැලවලට වතුර හරවන්න ඕන හැමදාම ගොයන් කපන්න ඕන පා ගන්න ඕන බැත ඉවත් කරලා ගේන්නත් ඕන ඒක කොටන්නත් ඔය ටික ඇහුව ගමන් සසර කල් කරන කාටද අනුරුද්ධ කුමාර ආයන අයියා මොක කරගෙන ඉන්න මම යන්නම් කියලා තවත් කුමාරවරු කීප දෙනෙක් එක්කනේ පැවිදි වුණෙත් දිවස්ලාභී උතුණු අතර අග්‍රයිනේ උනාස් පින් මේ පාසිකෝලයක් සෑදි ජාලනී කියලා පැරණි බිරිඳක් ස්වාමීන් වහන්සේගේ දෙවලෝ භාර්යාවක් ස්වාමීන් වහන්සේ වෙහෙස වෙන්න ඕනේ නැහැ කියලා දිව්‍යමේ සලු දෙකක් ගෙනලා කුණු ගොඩක දාලා ගියා අපේ බලන්න පාසිකෝලේවත් පරණ එකක් නෙවෙයි ලැබුණේ දිව්‍ය වස්ත්‍ර පොරවලා තියෙන පැවිදි වෙලා නැහ හිතන්න පින සුළු කොට හිතන්න එපා පින කළොත් වරදින්නේ ඒක හරියට කරන්න ශ්‍රද්ධාවෙන් කරන්න ඉතින් මේවා මම කියලා දෙන්නේ ඔබට මේ සසර ගමන සූපත් වෙලා නිවන් අවබෝධ කරන්න ඔබද පිනගෙන වරණා දැන් අඩුයි ඒක හානියක් අපිට වෙච්ච අපි ඒක කරගන්න ඕනේ දැන් මම වරණා කළානේ නේ දැන් ඔබට සිත් තියෙනදි දන් දෙන්න ඕනේ කියලා නේ වැඩි වැඩි අවබෝධයෙන් දෙන්න බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා ගුණ සිහි කර කර දෙන්න පතන්න මතුමත්ෙත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවන් දකින අතුරු සියසින් දෙකලා සියතින් උපස්ථාන කරගන්න ලැබේවා දැන් අපිට ඈත වගේ නේද භාග්‍යතුන් වහන්සේ නමක් ගැන හිතත් නිකන් අර හුරුණෑ වගේ ගතියක් දැනනනේ දැන් හිතන්නකෝ මේ ස්වාමීන් වහන්සේ දැන් බණ කියන වගේ භාග්‍යතුන් වහන්සේ හිටියනම් අපිට සජීවීව බණ කියනවා ඒ ලොකුවට දුරස් ගතිය දැනෙන්නේ මොකද දැන් නැති නිසා නැත්නම් සාමාන්‍ය විදියට ගිහින් කතා කරනවා වඳිනවා මල් ටික ගිහිලා දැන් මල් ආසනෙට තියන වගේ අපි ගිහිලා පාමුල තියලා දැන් වඳින්න ඕන සුවඳ පූජ කරන්න භාග්‍යවතුන් වහන්සේ ගඳ කිලිය වටේට ඒක ලොකු දෙයක් නෙවෙයි දුරස් බවක් නෑ හරි සමීපයි ඔය ප්‍රශ්නයක් ඇති වුණා ස්වාමීන් වහන්සේලා ගිහින් අහනවානේ අර අපිට දැන් ගොඩාක් දුරස්තව දැනෙන්නේ මොකද භාග්‍යවතුන් වහන්සේ නැතුව ගොඩක් කල දැන් ගත වෙච්ච නිසා ඉන්න කාලේ කොයිතරම් සෞසිරියක් දෙවුරම් වේරේ තියෙන්නේ නැද්ද නේද අපේ ලක්දිවට තුන් වරක් වැඩියන්නේ නේ සුමන සමන් දෙවියන් සෝතාපන්න වුණානේ දෙවිවරු බණ ඇහුවානේ ඉතින් කොයිතරම් ලස්සනට තියෙන්නේ නැද්ද නේ අන්න ඒ වගේ තමයි එතකොට භාග්‍යවතුන් වහන්සේ සජීවීව මොන ගැසුනානම් අපේ සදහැසිත කොච්චර වැඩේද ශ්‍රද්ධා වැඩෙන හේතුවක් තමයි භාග්‍යවතුන් වහන්සේ නමක් මොන ගැසීම ඒකතෝ එතකොට අමුතුවෙන් බණ කියලා ඇති කරන්න ඕනේ ශ්‍රද්ධා බුදුකය දැකීමෙන්ම සිත පහදෙනවා වැඳ වැටෙනවා මිනිස්සු කොච්චර එනවද භාග්‍යතුන් වහන්සේ වඩිනවා එක්කෝ පාර දිගේ ඒ පාරට යොදුන් ගණන් දුරින් නම් ගැල් බැඳගෙන ඉන්නේ ගැල් බැඳගෙන බඩු පුරවගෙන ඉන්නේ දන් දෙන්න ඇවිල්ලා පාර දිගේ දාණේ හදාලා දාණේ පූජ කරේ ඒ කාලේ එන ඒ තරම් වටින බුදු කෙනෙක්ගේ ජීවිතය දැන් පිරිනිවන් පාන යන ගමන බලන්න කොච්චර ජනකායක එකතු වෙලාද මහා සංඝ පිරිස කොච්චර එකතු වුණාද ලක්ෂ ගණනක්නේ අන්තිම දර්ශනයනේ දැන් අපි සිහි කරන්න ඕනේ අපිටත් අනිවාර්යෙන් බුද්ධ කාලේ දකින්න ලැබෙන්නේ නැතිනේ. ඒකයි මේ අර සමහරවෙන් ඇඬෙන්නේ එකයි. අපිට කඳුළු වෙන්නේ එකයි. අර සිහි වෙනවා වගේ දෙවුරම් වේර සිහි වෙනවා වගේ. දමදිව යන ලැබුණොත් ගිහින් තියෙන ඔබ දන්නවා ඇති දෙවුරම් වේර ගඳ කිලියට යන අවස්ථාව ලැබෙනවා. එහෙදී ඔබට සිහි කරගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ සැතපුණේ මෙතන වැඩ සිටියේ මෙතන. ඒක පෙන්වනවා.
ගිච්ඡකූට පර්වතයට ගියාමත් එතනත් ගඳ කිලිය වන්දනා කරගන්න ලැබෙනවා. එතෙන්දි සිහි කරගන්න පුළුවන්. අපිට යන්න පුළුවන්. එතකොට කුසිනාරාවේ මල් රජ දරුවන්ගේ සල් උයනටත් එහෙ ගියාම ටිකක් අඬලා ඉන්නත් පුළුවන්. ඇඬන උපවාස කම්මල කොහොමවත් අඬනවා. ගියා. සිවුරු පොරව පොරව අඬනවා. ඇයි ඒ එදා හිටපු විලාශයෙන්ම සිරිපතු ලිදිමිලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා වගේ පේනනවා. ඒ විදිහට හදලා තියෙන මේ ප්‍රතිමා. ඒකේ ප්‍රතිමාවක් කියලා තේරෙන්නේ නැහැ. හිතෙන්නේ ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා නේද කියලා. ඉතින් අර පිරිනුවන් පාන බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංගලට අපිත් ගියා වගේ.